ඉතත් සෞරධේනි ඕනෙම දෙයක් කරන්න ගයාාමතිය නො ටෙක්නික් එකක් එමනත්තන් ක්‍රමවේදයක් මේ ඉගන ගණ්ඩ ගියාමත් යම්කිසි දෙයක් මතක තියාග්ඩ ගියාමත් ඒ කාරණාව එහම්මම තමයි. නමුත් අවාසනාවත අපි ගොඩාක් දේවල් ඉගෙනගන්නවඒ කාරණම් මතක තියයාගැනේ ක්‍රමවේදි ගොඩක් අයි දන්නෙත් නෑ. ගොඩක් දෙන එක කියලන්නෙතයක් මක්කෝ හේතුවක අද එහම නෙේ සෞද. අද මේ වීඩිය එක ඇතුළි මම කියල දෙනවා ක්‍රමය සහ එක ප්‍රායෝගිකව භාවිතා කරන හැටි. යම් කිසි දෙයක් මතක තබා ගැනීම සඳහා. සෞෘදධයන මේ රූපේ දයා හොඳට බලන්න මේකට අපි කියෙනව ද ෆොගිටිංක වමනත්තන් අමතක වීමේ වක්‍රය කියලා. යම් කිසි මූලාශත්‍රයක් පරිසීර්ණය කරයෙන් පසේ කාලයත් එක්ක ඒ මූලාශ්‍රයව ලබාගත්තු දැනුම කොහොම දෙ වෙනස්ෙෙන්න්න කියන කාරනාවද මේ ෆොගිටිංක එක කියයි. හගලන්ඩ පනවාවද යම් කිසි මූලාශ්‍රයක් අපි අධ්‍යනය කරලා. සාමාන්‍යයෙන් පැෑකට විතර පස්සේ. අපි ගාවර කලින් ඉගනගත්තු කරුණුගොලින් තියෙන සීට පණහක් විතර ප්‍රමාණය. ඉති මේක තම ඇතම මේක අපපොඩ්ඩක් අඩු වැඩිවෙන්න පුළුව. නමු සාමාන්‍ය වශයෙන් සීයට පනහක් විතර. සාමාන්‍යයෙන් දවස් හයකට පස්සේ තියනෙ ආසන්න වශෙන් සීට විශ්සක වගේ ප්‍රමාණය මේ සමීක්ෂණ ඇසුරින් ලබාගත්තු දත්ත. ඉතින් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් කියන් පස්සේ්‍රමාණය ඇත්තරම නැත්තරම නැතිතර. ද මේ විඩියෝ එක හෙමන මේ සෞෘධයනය අප කියලද නවා මේ ෆොෝගෙටිං කව එක මෙන්න තත් බවට පත්කිරීම සඳයි. තාම දීර්ග කාලයනව ඔබ ඉගනගත්තවයේ අධ්‍යයනය කර මූලාශ්‍රෝල තියන කරුණු. මතකත බාගැෙනීමේ හැකියාවඒසාඒ ක්‍රමවේදේ මේ වීඩියෝ කඇතරින් කියලද ොවිශේෂම අපේ ඉගනගන්න ශිෂියන්ට විශ්වවිද්‍යාල සිසුන්ට ඊට පස්සේ උසස් පෙල කරන්න සිසුන්ට විතරක් නෙමේ. සෞෘදින ඉගන ගැනීම කියලා කියන මුළු ජීවිතය පුරාමපි කරන දෙයක්. ඒ කාරණමේ මේ මතකත බාගැනීමේ අවශ්‍යතාවේ සපුරා ගැනීම සඳහා ඕනෑම කෙනෙක්ට. මේ ක්‍රමේ ඉතාම පාස්ුවන් අත්තිදින්න පුළුවන් ඒක භාවිතා කරන්න පුුව. ති ගෙනනම රුෂිර විේශයන ම දේ් අතිකාචාරවරක් ම නිතරම හිතන දෙයක්. තමයි මේ ගනිතය විද්‍යාව දර්ශනවාද මේ සංකල්පයන්ගේ පැතිරයාම අතිශය වැදගත් අපිට රටක් විදියට ස්තරහරයන්න. යම්කිසි සකල්පයක් ක අපි දිගරගන්නඩ බෑ සෞර්ධන ක යම්කිසි ප්‍රමාණයක් වෝ මතකතියාගන්න බැලු. එති එහෙම සංකල්ප නැති සමාජයක් කෝමද අප ඉදිරියටයයාවන්. ඉතිං අද අපේ අරමුණ මේ කාරණා මතකත බාගැෙන නිවරදි ක්‍රමවේදය ඔගුලට හඳු ලදින්. එ ම හිතනව මේ වගේ ආයාසෑන්ට රටක්විදියට ස්තරහටයන්න යම්කිසි හෝ උදවක්ේවි කියලා. ඉත් සෞරදනෙ ොලිින්ම කියල දෙන්නම් ඇයි අප යමක් මතකත බාගන්න අවශ්‍ය වෙන්නේ කියන කාරණාව. අපි මේ ඉගන ගන්නමකොටද. අපි ඉගන ගන්නේිට ස්වාදීනව යමුකිසි දෙයක් පිළිබඳ විග්‍රහයකට ඒ මේ අශ්‍යතාවය සහහා. දැන් අපි විද්‍යාවිගනගත් ඇකල හිතරන්නක යම්කිසි ලමෙක්. ඒ ළමය විද්‍යාව ඉගන ගන්නය වැඩිහිටියයෙක් බවට පත්වනකොට ඒ විද්‍යාත්මක සංකල් පෑසුරින් ස්වාදීනව හිතීම හැකියයා ලබාගැනීම සඳ. ඒයටඒ විද්‍යාමක සංකල්ප භාවිතා කරලා සමාජයට යදැන්නත් එම නැතන් එයාගේ ෘතිීය කටයුතුවයටට ස්වාධීනවයේ සංකල්ප භාවිත කරමින් අලුත් නිර්මාණ කරන් අලත් දවල් කරන්න ට හැකයාාවල වඩුවනට. එම නැතම විද්‍යාගක වැඩක්න. කෙනෙක් ආගම එම නැතන් දර්නය ඒගෙනගන්නම කොටට. ඉගනගන්නන්නේ ඔවු වැඩි හෙටියෙක් බවට පත්වුණම් පස ඒ සංකල්පයන් භාවිතා කරලා හිතලා තමුන්ගේ ජීවිතය ඒවගේ තමන්ගේ සමාජය සමඟ අපි ගැටන ආකාරය හදාගැනීම සහහා. එ ඉගෙන ගැනීමේ අරමුණ සෞර්ධයනී ස්වාධීනව යම් කිසි දෙයක් විග්‍රහය ලබා ගැනීමට අවශ්‍ය තත්මිකර ගෙන සිින්තසිස්, තමුන් විසිං කාරණා තීරුම් ගැනීම ස ඒ අවශ්‍ය විග්‍රහයන් ලබාගැනීමේ තියෙන හැකියා. මේ රූපේ දයා හොඳයට බලන්න සෞෘද්ධයනී. අපිට මේ අධ්‍යාපනය තියෙන ඒ පරම අරමුණ ලබා ගැනීම එක වර කරන්න බෑ. ඒක ගොඩ නැගෙන්න්න ඕන විධ විවහාත්මක සැකැස්මන් මත පදනම් වෙලා. අපි යමක් ස්වාධීන වශයෙන් තේරුම් ගන්නඩ සෞර්දයනී මුලින්ම්ම අවශ්‍ය වෙන දේ තමයි ඒ සංකල්ප පිළිබඳ මතක තබාගැනීමේ අවශ්‍යතාවයි. අපි යමක් මතක තබා ගත්තොත් ඒ මතක තබා ගත්තු දේ තේරුම් ගන්න පුළුව. ඒත් යමක් තරුම් ගත්තුත් ඒ තේරුම් ගත්තු දේ අපි ොදන්න පුළුවන්. යොදන දෙයක් තමයි අපිට විග්‍රහ කරන්න පුළුවන් විශ්ලේෂණය කරන්න පුළුවන් අවසානයේ අපිට යමක්. නිර්මාණය කිරීමේ තමු විසින්ම ස්වාදීනව, යමු නිර්මාණයකිරීමට හැකියාව ලැබෙන්නේ මේ කාරණාමත පදනව. මේ සංකල්පේයට අපි කියන දබලම් ටක්ස් නොම කියලා අපි කොහොමද මේ අධ්‍යාපනය කෙමින් 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 කමින් විවහාාත්නකෝ පුද්ගලෙක්තුළ ගොඩනගන්නන්නේ කියන කාරණාව මේ සංකල්පය මගින් පැදිරි කරලා දෙනවා. ඒනම් යමක් මතකතියයාගන්න නැතුූගලන්නටන පිරමීටේ තාම විචාල කොටසක්තියනන්නේ මතකතබාගැෙන. මතකතබා ගැනීම මත පදනම්ම තමයි සෞධයනය අපි අපේ විග්‍රහය ස්වාධීන විග්‍රහය ගොඩනගන්න. ඒ මදදියා ගන්නත්තං. අපිට අපි පුද්ගලෙක් විදිට අපිට සමාජයේ දයා අපට බලන්න පුළුවන් ඒ විග්‍රායි. ඉතාම සීමමාකාරී පටුවෙනවා. අපිට ඒ අවශ්නෑ රටක් විදිට ඉස්සරට ඇන් එ නම් මේ පුංච කරුණන ටිකම තාක්ෂණක වය විද්‍යානුොලො ඔබලන් ටිකින්ටික පැදිි කල් න්න. දන ලිම ොගටිංක්කෝවක ගැන කියලාද නැතකවීම වක්්‍රය ගැන. දෙවනුවමන් කියලා දෙන්නම් අමතකවීමේ වක්්‍රය කොමද බිඳහෙළලා. අපිට අවශ්‍යසදයට දේවල් මතක තියාගන්න. අවසානයේ කියලා දෙන්න ඒ ප්‍රායෝගිකව කරන ටෙක්නීකක කොමද කියලා. සෞර්දේනි මුලින්ම ෆොගිටිංකවක දය බල ොදට බලන්නඒක තිය. අපි යම්කිෙසි මූලාශරයක් අධ්‍යනය කරන්න ගියමන් පසේ ගන දාානයක් ද අපි පොතක් කියෝල කියනවාක කියල තන්න නැතන් අපි ලෙක්චරේකට ගිල්ල ඉන්නවා කියෙ හිතන්නකු. සාමාන්‍යෙන් ඒ කටයුත්තෙන් පැයකට පස්සේ. ඇමටට ලෙක්චරේකන ලෙක්්චරයක ඉන්න අතරවාම පැයකට පස්සමකද වෙන්නේ. අපි ඉගනගත්තු කාරණාවලින් අපිට මතක තියෙන්නේ සාමාන්‍යෙන් සීයට පනහක විතර ප්‍රමාණය. ඉතින් සාමාන්‍යය දවසක් විර ගියා මොකද වෙන්නේ සාමාන්‍යෙන් සීයට තිය විර ප්‍රණයක් ිතරන්නේ. සාමානයෙන් දවස්හයයක් එෙමනත්තන් සතියක් වගේ. ගියාම සාමාන්‍යෙන් ඉතරවෙන සීයට විස්සක වගේෂ්‍රපාන ඇ මෙච්චර වේගෙන්. අපිට කාරණ. වයි ඒක සාමාන්‍ය දෙයක් මේ පුද්ගලයාගේ පුද්ගලයායට අඩු ඩිවීම හැකියාව තියෙනවා ඒවගේ ඉගෙනගන්න විෂයනු අඩු ඩවීම හැකියාවක් තියෙනො නම සාපේක්ෂ වසයෙන් මධ්‍යස්ත වසයෙන් ගත්තාම අපිට මේ කාරණාව සෑමවිටම දැකීමේ හැකියාව තියෙන. මේ කාරණ දෙකක් මේ කවව කඇසුරෙන් මට උගුලන්ට මතු කරන්න අවශ්‍යයි පලවෙනි කාරණාවතමයි උගලන්ට පේනවා මූලෙක අධීරේදී ඉතා වේගේෙන් අප ඉගෙන ගන්න දෙවල් අපිට අමතක වෙන නමුත් පසු කාලීනව මොකද දෙවෙන්නේ ඒ ඉගෙන ගැඩේ අමතකවීම රිවේගය එන්න 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 අඩු වෙලා තියෙන. දෙවනි කාරණාවතමයි යොකලට පැහදිලියෝම් පේනවා. අපි සීයට සීයක් කරු උකහා ගත්තත්තේ මූලාස්්‍ර ඇසල ඒම කරන්න බෑ සාමාන්‍යග. සට සීයක් අපි කරුණු උකහා ගත්තත් සතියකට විතර පස්සේ අපිට මතක සාමාන්‍යෙන් සීයට විස්සක වගේ ප්‍රමාණයක්. ඉතින් සෞෘධයනීමේ සාම්ප්‍රදායික මේ ඉගන ගැනීමේ ක්‍රමවේදේ බෝම අකාරයක්ක්ෂමයි සාමානයෙන් පහෙන් එකක් වගේතමයි මතක දියගන්නන්නේ හන අපි සාමාන්‍ය මූලාස්ත්‍රය පරිසීරණය කිරීමෙන් ඔබබට ගල්ල යම කරන්්ඩ ඕනේ ඇත්තටම අපි යමක් ඉගෙන ගැනීම මතකතබා ගැනීම සඳහා ඒකතමයි දෙවනි කාරණාව මේ කවවකින් අපට ඉගෙනගන්න පුළුවවා. සෞර්දේනී ඔය කව එක බිනිින්න මෙහෙමයි මේ කාරණාව තේරුම් අරගෙනක අනිත් අයටත් කියල දෙන්න මේක අතිේශය වැදගත් නිසා. ගල්ල දක් දෙයක් තමයි කව්කට අනුව කාරණ වේගෙන් අමතක වෙන්නේ මුල්කොටසේදී. පලවෙනි පෑැකීපේ ඇතුලෙදදි. සෞරධීන් අපි අන්න ඒ වෙලාවට ඉන්ජෙක්ෂණන එකක් දෙන්න ඕන. ඉන් ජෙක්ෂ් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් යම් කිසි මූනාශ්‍රයක් අධ්‍යයනය කරලා. පැය දෙකක් හෝ තුනක් ඇතුළත ඒ මූනාාශ්‍රයේ නැවත්ත සමරීකක් විදියට එම නත්තන් මේ සානාන්සව වයෙන් ඔබ නැවත බලන්ටෝ. යැන දැක්ේ ලෙක්චරකට සභාගි වන පුතෙක්කෙමනත්තන් දුවක්න. ලෙක්්චරක අවසානයේ විනාඩි පහක් වැෑ කරන්න වෙනවා ඒ ලබාගත්තු නෝට් එක නැවත රිි්‍රේෂ්කිරීම සඳා. පැයත් දෙකක් හෝ තුනක් ඇතුළට මකොඒයි වේගෙන් ඒ කාලය තුළ මේ අපි ඉගෙනගත්ත කාරණ අමතක වෙන නිසා. සාමාන්‍යයෙන් සෞෘධයන එහම කරයිෙන් පස්සෙම අපිට අමතකවීම වේගය අමතක වෙලා තීර ප්‍රමාණයක්ට අඩුකරගන්න පුළුවන්. නමු උත්තර දෙවනිවර අපි ලාගත්තු දැනුත් ඒකත් තිෙන්නේ ඇත්තටම ෆගිින්ංකෝය එක. ඒක ගනගත්තු කාරණා තිමින් ඉමන් හිම මින් අමත වෙලායවා. ඒක නිසා සෞර්ධයනේ සාමාන්‍යයෙන් පැය විසිහතරකට පස්සේ. ආයත් අපි සමර් සයිකල් එකකට අන්නඕන ඒ යන්න අප ඉගනගත්තු කරන අර මුල්ලඉදලලා අගට අර ලෙක්්චර එකේ ඉගනගත්තු විදිහටම කරන්න ඕන නැහැ. ොමුත් කාරර්නා කාරණාකාරණා විනාඩි පාක්හෝ දහයක් වැෑය කරලා. ඒ පැය විසි හතරකට පස්සේ අපි නැවත සම්රයිස් කරගන්න ඕනේ මේක කරන්න 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 අපේ මොලේ ඇතුළේ මේ වි්හාත්මක වශයෙන් මේ දැනුම ගබඩාාවෙන. සෞෘධී. අන්න ඒකයි වෙන්නේ. මේක නිසාමකද වෙන්නේ අපිට අමතගවීමේ වේගේ අඩුුවෙනවා. ඒවගේම මතකත බා ගන්නා ප්‍රමාණය වැඩුවෙන. සාමාන්‍යෙන් දවසක් ගියාමතමයි ඒ සමරයක එන්න දෙවනි සමරියක කරන්න ඕනේ. නමු දෙවනි සමරයක අප කරගත්තු කාරණත් සෞදධන ඉන්ඩ එන්ඩ එන්ඩ එන්ඩ. අමතක වෙලා හැබයිතැන් වේගේ අඩු. මේ කාරණාව නිසාපි කරන්නේ සාමාන්‍යෙන් සතියකට පස්සේ. නැවත ඒවගේම සමරීකක් යන්න ෝන්. ඒකයන්නේ විනාටි දහයක් එෙමනත්තම් පහළුවක් අරගෙන සාමාන්‍යෙන් සතියකට පස්සේක කියන්න අපේ දවාදරුවන්ට නම් අප කියන්නේ සතියන්තයේදී. අ ඉගනගත්තු කාරණා නැවත මේ සාරාංශ වශයෙන් බලන්ඩෝන්. එක කියන්නේ නෝට් එකක් නන් තියන්නේ ඒක දිහා බලාගෙන පොඩි සාරාංශ වශයෙන් නික තේරුම් ගන්න ගමන් විනාටි දහයක් පහළුවක් වැය කරලා ඒ නෝට්ක දිහා බල්ඩෝන්. කෙනෙක් වෙනත් මූලාශ්‍රයක්. පරිසීරණය කරනවා නම් පොතක් වගේ ඒ සාමාන්‍යෙන් සතින්තේ පුංචි කාලයක් තියාගන්න ඕනේ ඒ ගෙන ගත්තු කාරණා මතක බා ගැනීම. මේ විදිහයට කාරණ අධ්‍යිනය කරයි පස්සේ සාමාන්‍යෙන් ඉතාම් හොඳ ෆවන්ඩේෂනඇක්ගේම නත්තං අත්තිවාර්මක් වැටනවාෝ ඒ කාරණ මතකතබා ගැනීම සඳයි. ඒගේ ඒවා අමතක වෙන වේගත් ඉතාම අඩු. ඉතිං සාමාන්‍යෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තමයි ෝදා අප ශිෂ්‍යයයක් නම් විභාග ලංවෙන කොට මාස තුනකට හතකට පස්සේ. න ්‍ර්‍රසිං සයිකල් එකක් යන්න පුළුවන් අර ඉගෙනගත්තු කාරණ. එහෙමත් නැත්තම් වෙනත් මූනාශ්‍ර අධ්‍යයනය කරන කෙනෙක් න නැවතති මාස කීපයකට පස්සේ අපි අර ඉගෙනගත්තු කාරණ බලාගැනීම හර වටනො මේ විදිට කරයෙන් පස්සෙ සවරු දේනි සාමාන්‍යයෙන් ඔබ ඒ ඉගෙනගත්තු කාරණා ඉතාම හුදින් මතක තබා ගැනීමේ හැකියාවවතියන ප්‍රායෝගිකව අධදකීමේ මමය කියන්නේ. හැබැයි මේ හොඳ විනයක් සයිතව කරෙන්ඩ ඕන දෙයක් හැබයිතින් ප්‍රදාන මතක කරටදයක් මයි ස්. ඒමනඇත්ත අපගේ ශිෂ්‍ය භාවය. ඒ ශිෂ්්‍ය භාවය තිය ඉතාම වැදගත් කරුණක් තමයි විනය කියන. විනය නැතුව සෞෘධේයට යමක් කරන්න බෑ. එතර හොඳ විනයමත් ශිශ්‍යය කියන එක අදහස තමයි ඒ කාරණා නැවත නැවත අධධිනය කරමින්. ඉතාම හොඳ මට්ටමකට තමුන්ගේ ජීවිතය. ඔසවලා තැබීම සඳහා මාහන්සිය ධරණ කෙනෙක් කියන එක එතරේ ශිෂ්්‍රියයෝ කල කැනව පොඩි ලමයිම වඩෝනෙ නැ අපිියල්ලෝම එක්තර අවස්ථාවකති සෞරුදරී ශිෂ්‍යයන්. එතික් ඒ අරමුණ අපි තුළ සෑමවිටම තියන්න අවශ්‍යයි. හරද මේ ීඩියගේ වසාන කොටස වශයෙන් ම පැහැදිි කල්ලා දෙන්නේ න්නේ මේ දේවල් මතකත බාගැනීම සඳහා මම භාවිතා කරන ප්‍රායෝගී ක්‍රමවේදේම කක්ද කියරන ද ීරීගණ කලින් අතාර දැන් කරන විදිය ගැන පෝඩක්බලමු. ඒගේ ඕගොල්ලොත් මේගේ වෙනස් වූ ක්‍රමවේදයන් භාවිතා කරන ඇති සමහරලාට. එතට සාමාන්‍යය දහස් කරනක් මේ වීඩියෝ එක බලන්න නිසා ඒ අයට උදව්වක් විදිට මේක මූලාශ්‍රරයක් කරගම්. ඔගල්න්ගේ සංකල්බට පල්ලිහැ ලියා තියන්න වෙනස් ැමක් ඔගුල්ල භාවිතා කරනවාන. ඉති සාමාන්‍යයෙන් සෞෘර්ධයනි ම මගේ සාමා්‍ය සතියක කාලය ඇතුළේ මම සාමාන්‍යෙන් පැතුුණ හතරක් වෙන් කරනවා මගේ විශෂයට පරිබාහිර විෂයයක් අධ්‍යයනය කිරීම සඳ. දැ මගේ විෂය ගැන මට කොමත් මතක ඇතියෙන්ඩිපේ ඒමනෙේ. නමුත් ඊට වඩා වෙනස් විශයන් වලට මම උත්සාහරනවා තේරුම් ගැන විති ඒගේ අවස්ථාවල දේවල් මතක බාගැනීමේ අවශ්‍යතාවයක් තියනෙන. ඒ ිෂියන් ගත්ව පැදිලීමම කියන්න ඕනේ ශිෂ්‍යයෝ තමුන්ගේ විශයන්නේ දැන් හදාරන්න එතකට ඒගුල්ලටත් මේ කකාරනාව හිම්ම තම. ඒගුලන්ට ගොඩක් වෙලාට නෝට කක්තිේ නොමට හෑන්ඩ ඔට්ට එකක්ති නොමනතත් නිර්දේශයට පොත්පත්ති ඒ කාරණනාවලට මේ ක්‍රමවේදී ලෙසම අනුගමනය කරන්න පුළුවන්. ඒ තරක් ශිෂ්‍යයන්ට විතරක්නෙම. අපි හැමෝම යම් කිසි අධ්‍යනයක ඒදෙන් ඕොනේි පරිපූර්ණ වසයෙන් පුද්ගලයන් බවට පත්වීම සඳ. ඉතින් ඒම කරන හැමෝටම මේ ක්‍රමවේදයේ අනුගමනය කරන්න පුළුව. මේ දේල් ින ගන්න ම කැමැතිම ක්‍රමවේදය තමයි මේ පොත්පත් ඇසුරෙන් ඒ කාරනා ඉග ැීම. මකද මේ පොත් පත්වල තියෙන වැදගත්ම දෙයක් තමයි. අපිට පුළුවන් බොහොම විය්හාස්මක සුරූපයකි මේ කාරණා අධ්‍යනය කරන අපි දන්න අපි දන්න දෙයක් මේ පොත්ගත්තාම ඒ ඇතුළ පටුනක්තීම. එෙමනේද ඒ පටුන තුළ අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ඒ කාරණා එකින් එක අඳුනා ගැනීම. ඒ ඇනෙ දැන් හරි ඉතාම වැදගත්තිදියට ඒ පටුන. සකස්ර තිය න අධ්‍යනය කිරීමට සුදුසු වෙන පරිදි. මුත් සාමාන්‍ය ම නැත්තන් ඉන්ටරනෙට් එකින් හරි ඒ කාරණනාව ගණඩ ගයම් ඉතා කුඩා කොටසක් තමයි අපිට හොයා ගන්න වෙන්න. සාමාන්‍ය මං කරන දෙයක් තමයි මම මේ ඊළංඟ සතියට අවශ්‍ය කරන පොට්ටික අධ්‍යනය කරන්න කැමති පොට්ටික ම වෙනම සකස් කරලා තියෙන. ඉතිං දැම් මේ පොත්වලින් සම්පූර්ණ පොත්තුන මම මේ සතියක්ක් ඇතුති ඉවරණන කියන අදහසනෙමේ. මේගේ පුංචි පුංචි කොටස් විදිට මම අධ්‍යනය කරන්න භාවිතා කරන. ඒ වගගේ වැදගත්ධයක් තමයි ඇතර මේ විදිර පොත්තිතින් අපි මේ භෞතික වශයෙන්ම තියාගන්න එකට වඩා. ඉතාම කාර්යක්ක්ෂමයි යොගල දන්න අප මේ වගේ ඊරීඩ එකක් භාවිකර. එතරට ඊ රඩ එකක තියන්න සුවිශේෂ සත්වය තම යොගල දන්න. මේ ඉතාම මහ විශාල පපුද්ගණනක් අපිට භාවිත කරන්න පුළුවන් ඉ. ඉතින් ඒකත්ින් වැදගත් අපිට මේ පොත් ඩෞවන්්ලෝඩ් කරගෙන ඔගොලන්ට බැලීමේ හැකියාවක් තිනෙන ය ආකයිුස් තියන වෙන වෙබ් අඩ වි ඉති ඒවයි ඔගොලට මේ පොත් ලබාගැනීම හැකියාව යෙන. ති මේ දෙක මහරිම වැදගත් මේ පොත් ඇසුරින් විෂයක් අධ්‍යනය කිරීම සඳහා. මේ වෙන කෙනෙ කවරුහර ඉන්නවනං ෂෝට් නෝට් සරරි එම නැත්ත නෝට් සරී නිවදේශල පොත්වොලින් අනුගමනය කරන ඒ අධ්‍යනය කරන ඒ අයටත්. ්‍රමේද විතා කරන්න පුො ම කියල දෙන්න කොහොමද මක් අධ්‍යනය කරන්න මතක බාගැනීම සඳහා කියල ප්‍රයික අයිුර මේ ලබා ගන්න පොත්තුලි මේ තියන මේ සතති ඊළඟ සතියට මේ සතිටම අධ්‍යනය කරන්න පොත්තුොල කොද මම ඒ කාරණාව කරන්න. මේ සතියම අධ්‍යනය කරන්න ඕනි මොනවද ඒකා ෆොට්ටිකම මගේ ස්ටඩියදයකට අරගෙන නෝ. අරගෙන ඇවිල්ලා කියෝනොවර මට අවස්ථාව හැකිියාව තියෙන කාරණාවවනුව. ඒ අනුව ඒවගේ මොගල දන්නවා මේ ස්ටිකි නෝටස් දන තැංගාෝමතිමස්ටික නෝට්ස් භාවිතා කරලා මට පුළුවන් මම අධ්‍යයනය කරන ඒරයායක දාගඩ උදාහරන් ම රත්තු කියන නෝට් එක දාගන්නේ මම යම්කිසි දෙයක් කියවෝන වනද උදාාරණයක් දිෙන මේ පොතේක් මම දැන්ඉන්න ම පෙන්න්නන්න එතකොට මේ පොතේ මම ආවරයි. මේක න්නේ න්නස මේ මේ ඇවිල්ල මේ මේවා බ්‍රරිතානය කිරීටේ තියන දවසර ලංකාවේ කොහොමද ක්‍රියාත්මක වනේ සමාජ ක්‍රමය කියන එක පොඩිඉතින්. රසවත් නිසාමක අධ්‍යනය කරනු ම මෙතට නෝට්ට එකක් දාගන්න. ඊට පස්සේ ඒක ඉතින් යෝගෙන නවා ඒ පොඩි පරිච්චේසි. හිතන්න ම මොකක්කරි ඉතාම වැදගතමල ඉන්ට්‍රස්ටිින්ක් දෙයක්මට හම්බුනා කිය දාානයක්ක් විදන මෙතන තියෙන්නේ. මෙතන මේ මේ කෙද කිය නවා මේ ලංකාවේ හෙදවස් වල ඕනම ගමකින් ඉංග්‍රීසි කතාගන්න කීපදනෙ කොයාගන්න හැකියාව දෙබුණ කිය. ඒේක මං කවදාවත් ආහරතිබුණු දෙයක් නෙවේ. හිති ඔය වගේ කාරණ මම දාගන්න. ඒ වගේ විශේෂයෙන් වැඩිපොර තවදුරට තද්‍යයනය කරන්න ඕන දෙකර ම කොලපාට නෝට් එකක් දාගන්න. ඉතින් මේ විදිීර කරගන්න. න් කරලා මොකද වෙන්න මෙස් අපි සතිය පුරාමයක බලනනේ. බලාලා මම ඊළංඟට බණන්න ඕනේ පොත ඉදිරි උඩටේන විදිට මං මොකද කරන්නේ මේ පොත් සකස් කරගන්න. ක ම ටඩිරන්න මෙතැන්ට එන කොටමට උඩටම තියෙන්නේ මම දැන් කියමණඩ ඕන මතක් කරගන්න කියෝගන්න ඕන පොත. ඊට පස්සේ මම දැන් මේ යම්කි පොතක් මම දැන් කියවන මමඒ එක පල්ෙ හට දාගන්න ඉතින් සතියක් විතන මේ රොටේෂන් එක උඩ පල්ල හැ යනවා. ඉතින් මේ ආකර විවිධ අපේ ශේත්‍රයට වෙනස් වෙන විවිධකාරණා අපිට මේකගේ ස්ටඩිරන්න පවිචි කරන්න පුුවන් ඉති වා. මේක ස්ටඩිකාරයන් පස්සේ ටි නෝට් සයින් කරලා ගන්න පුොලාර්දම් මේ එක තවද දමල්ම මේක තමයි කියවන්නේ මේ විශේෂම කෝමද මේ කලේ වර්ගවල වතුර ඇප්ෂෝප් කරන විදිිය මගේ ආපොඩිය කැමත් තියෙන පොඩි ප්‍රජෙක්්ේකට ඒ සඳමන් මේක කියෝන. ඉට ඊට පස්සේ මට සවිශේෂ කරුණ හම්බෙනකොට මමර කලින් කිව්වෝගේ ඒක මවා පුුදුමසාහගෙේ නැතමට ොඩක් ඉන්ට්‍රස්ටින්ක් කරනු හම්බෙනකොට ම ඒක භාවිතා කරනවා මේගේ කොප පාට නෝට්ේ. මේ ී ්‍රේ් කරගන්න ංචි නෝ එකක ුද්දාාගන්න සමරලාට. ඉති ඒ විදියට ම මේක පාවිච්චි කරනද මේ වගේ අපිට පේ නවා ඔයගේ අපිට ස්ටඩි කරන්න පුුවන් ටිකෙන්ටි කරම වැදගත්ම දේ. ඒ සතිය ඇතුළො ඔබ දැන් යම ක්‍රීෆ්‍රේෂ් කරල මූලික කටට් එක කියෝල යම ක්‍රී ්‍රේ් කරගන්න ඕනනම් ඒක අපි මොකරන්න පි පල් හට දාන ො ඊල්න් පොත්ත ඩට මත් වෙලා මේේදියට අපිට පොලොන් ටඩි කරන්න මේකති මගේ ක්‍රමය. දන්ේ ශි්‍යෙක් ගත්හම මේ මන මේ නගොලන්දේ නොට් එකක්. තුර නෝට් එකක් මේ විදිට තියාගෙන දාලා න් කරන්න පුල කෙනෙට කැති ස්ටි නෝට් එක තියාගන්න පුලුව මනන් සාමානෙන් ගලෝල අයින් කරනවා අග ලඟගේක කරනකොට සමහරෙව ඇතියාගන්න එති ඒක තමුන්ට කැමති විදියි මේක තමයි ඉතාම සරල විදිීර ගත්තාම මම භාවිතා කරනය එක. එතට සතියක් පුරාවට මේක නැවත නැවත කියවෙනවා එතකොට මේ කාරා කියෝන කාරණ බොඩාක් වෙලාට මට මතක හිට යි ඕක තමයි සාමාන්‍ය ක්‍රමවේදය මම භාවිතා කරන. මෙම කලින් කිව්ූගේ ඔබටත් මේ වගේ වෙනත් ක්‍රමවේදයක් තියෙනවන ඒත් මේ වීඩිය එක කමෙන්ට් එකක් විදියට දාරන්න ගොඩක් දෙනෙක්ට එක වැදගත්වේ. එ ඕකතම අදදිනට පැදිරිි කරන්න අවශ්‍යතාවේ තිබුණේ මට කියීල දෙ අවශෝනයේ කොහොමතේ යමක් තාක්ෂණික වශෙන් ටෙක්නීක එකක් විදිට මතක තියාගන්නක කියන කාරනාවවිේ ම හිතවා යකෝගලට. ඇදගත්වට ඇතික කියල විශේෂයම අනිත් අයටත් කියල දෙන්න. මොක අි විතර ඉගන ගන්න එක අපි සෑම විටම උත්සාහ කරන්න ඕනේ හැමෝටමඒ අවශ්‍ය කරන පහසකන් සල්සා දෙන්න ඒ හරි වැදගත් දෙයක් තයක වටිනායක් මනස්සයක ජීවිදන්න. ඇති ඒ කාරණාව කරන්න කියලා ආයසනය කරමින් ආද මගේ වීඩියෝ එක අවසන් කරනව බෝම මස්තුතියි ඔගොල්ල මාත්සමග රැඳිලා හිටියන්න.